කණ්ඩායම් හයකින් සමන්විත මෙවර ආසියානු කුසලාන තරගාවලිය අද රාත්‍රියේ සිට ආරම්භ වන අතර පළමු තරගයේ ලෙස ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර ක්‍රීඩා කිරීමට නියමිතයි තරගාවලිය ආරම්භයට පෙර බානුක රාජපක්ෂ සහ කණ්ඩායමේ නායක දසුන් සානක මාධ්‍ය හමුවකට සහභාගී වූ අතර එහිදී එම තරගාවලිය හා තරගාවලියට සූදානම සම්බන්ධයෙන් අදහස් දක්වා සිටියා මෙහිදී ශ්‍රී ලංකාවට පළමු තරගයේ ඇෆ්ගනිස්තානයේ සමගින් ක්‍රීඩා කිරීමට ලැබීම හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට වාසිදායක වන බව බානුක රාජපක්ෂ ප්‍රකාශ කළා තරගාවලිය පළමු තරගයේ ඇෆ්ගනිස්තානයේ සමග සෙල්ලම් කරන්න ලැබෙන එකෙන් අපට ලොකු වාසියක් තියෙනවා මොකද එක්ස්පීරියන්ස් එක අතින් බැලුවම අපේ කණ්ඩායම තමයි ඉහළින්ම ඉන්නේ ඇෆ්ගනිස්තානය කියන්නේ අනපේක්ෂිත කණ්ඩායමක් වුණත් අපි හොඳින් තරගාවලියට සූදානම් වුණා මං හිතනවා අපට හොඳ තරගයක් දෙන්න පුළුවන් වෙයි කියලා පසුගිය T20 ලෝක කුසලානේද එක්සත් අරාබි එමින් රාජ්‍යයේදී පැවැත්වු අතර එහිදී බානුක රාජපක්ෂ ඉතාමත් හොඳින් ක්‍රීඩා කළ බැවින් මෙම තරගාවලියේදීද හොඳින් ලකුණු ලබා ගනිමින් වැඩිම ලකුණු ලාභින් අතර ඉහළින්ම සිටීමට තමන් බලාපොරොත්තු වන බව ඔහු ප්‍රකාශ කර සිටියා මං හිතනවා ගිය පාර ලෝක කුසලානේදී පෞද්ගලිකව මං හොඳින් ලකුණු ලබා ගත්තා කියලා කණ්ඩායමට අවශ්‍ය වෙලාවෙ මං කණ්ඩායමට ලකුණු ලබාගෙන දුන්නා මං ගොඩාක්ම එක්සත් අරාබි එමින් රාජ්‍යවල සෙල්ලම් කරලා තියෙනවා ඒක නිසා මට හොඳින් පිතිකරණයේ යෙදෙන්න පුළුවන් වෙයි කියලා හිතෙනවා තරගාවලිය පුරාවට ලකුණු රැස් කරලා වැඩිම ලකුණු ලාභින් අතර ඉහළින්ම ඉන්න තමයි බලාපොරොත්තු වෙන්නේ නායක දසුන් සානක ප්‍රකාශ කර සිටියේ තරගාවලියට පෙර ක්‍රීඩකයන් හොඳින් පුහුණු වීම සිදු කළ බැවින් තරගාවලිය පුරාවට හොඳින් දස්කම් දැක්වීමට තම කණ්ඩායමට හැකියාවක් ඇති බවයි අපි මේ දින කීපෙදීම පුහුණු වීම කළ නිසා කණ්ඩායමක් විදියට හැමදිනම තරගාවලියට හොඳ සූදානමකින් ඉන්නවා මේ තරගාවලියේ සිටින්නේ අපි දිගටම ක්‍රීඩා කළ ක්‍රීඩකයන් මං හිතනවා අපට හොඳ තරගයක් දෙන්න පුළුවන් වෙයි කියලා ශ්‍රී ලංකා සංචිතයේ ආරම්භක පිතිකරුවන් තිදෙනෙකු සිටින බැවින් පසුගිය තරගාවලියේදී ඉහළම දස්කම් දක්වා ඇති ක්‍රීඩකයන් දෙදෙනා ආරම්භක පිතිකරුවන් ලෙස ක්‍රීඩා කර වීමට තීරණය කර ඇති බව නායක දසුන් සානක ප්‍රකාශ කර සිටියා මෙම ක්‍රීඩාංගණ වලදී අපේ ක්‍රීඩකයන් හොඳින් ක්‍රීඩා කරලා තියෙනවා පසුගිය ලෝක කුසලානයේදී ලබාගත් අධ්‍යක්ෂ මෙම තරගාවලියට ගොඩාක් උදව් වෙනවා සංචිතයේ ආරම්භක පිතිකරුවන් තිදෙනෙක් ඉන්න නිසා පසුගිය තරගාවලියේදී වැඩිම දස්කම් දක්වලා තියෙන ක්‍රීඩකයන් දෙදෙනාව අපි ආරම්භක පිතිකරුවන් විදියට යොදා ගන්න තීරණය කළා මෙම තරගාවලිය සඳහා කණ්ඩායමේ සිටි ප්‍රධාන වේග පන්දු යවන්න නොමැති වීම හේතුවෙන් යෝන් ක්‍රීඩක මතිස පතරේන හෝ දිල්සන් මදුසංක යන ක්‍රීඩකයන් දෙදෙනාගෙන් එක් ක්‍රීඩකයෙකුට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලැබෙන බවද දසුන් සානක සඳහන් කළා අපේ ප්‍රධාන පන්දු යවන්න නොමැති වීම නිසා අඩුවක් තිබුණට මං හිතන්නේ තරගාවලියට ඒක පාඩුවක් වෙයි කියලා අපේ සංචිතයේ ඉන්න පන්දු යවන්නන් දක්ෂ පන්දු යවන්නන් ඔවුන්ට අවස්ථාවක් ලබා දෙන්න මේක තමයි හොඳම වෙලාව මං නායකෙක් විදියට පසුගිය කාලයේදීම මගේ කණ්ඩායම් වල නවක ක්‍රීඩකයන් ක්‍රීඩා කරවලා තියෙනවා මම නවක පන්දු යවන්නන්ගෙන් උපරිමය ලබා ගන්න තරඟ ජයග්‍රහණය කරන්න උපරිම උත්සාහ කරනවා අපි මීට කලින් ක්‍රීඩා කළ සංයුතියෙම තමයි මේ තරඟාවලියත් ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙන්නෙක් එක්ක තුන්ිරියව ක්‍රීඩකයෙක් විදිහට චාමික ක්‍රීඩා කරනවා ප්‍රධාන වේග පන්දු යවන්නන් දෙදෙනා වමත් හා දකුණත් පන්දු යවන්නන් විදිහට ක්‍රීඩකයන් දෙදෙනෙක්ගෙන් යුක්තව තමයි ක්‍රීඩා කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය කාලයේදී අපිත් එක්ක ක්‍රීඩා කළ ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනා වන දුෂ්මන්ත චමිර බිනුර ප්‍රනාන්දු සහ ලහිරු කුමාර යන ක්‍රීඩකයන් තිදෙනාම මේ තරගාවලියේ ක්‍රීඩා කරන්නේ නැහැ. ඒ නිසා බොහෝ විට දිල්සන් මදු සංකට හෝ මතිස පතිරණට 20-20 ජාත්‍යන්තර වරන් හිමි වෙන්න පුළුවන්. ඒ අනුව බොහෝ විට අද ක්‍රීඩා කළ හැකි ශ්‍රී ලංකා කණ්ඩායම මෙලෙස දැක්විය හැකි. කුසල් මෙන්ඩිස් පැතුම් නිසංක චරිත අසලංක දනුෂ්ක ගුණතිලක බානුක රාජපක්ෂ දසුන් සානක වනිදු හසරංග චාමික කරුණාරත්න මහීස් තීක්ෂණ අසිත ප්‍රනන්දු හා දිලිසන් මදුසංක යන ක්‍රීඩකයන් පැයෙන් පැය අලුත් දින දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු දැන ගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර බෙල් සලකුණ ක්ලික් කරන්න